නාවලපිටිය හෝලගම ගම්මානයේ කළුගල් කැබලි කිරීමේ වැඩපොලක් ආරම්භ කර ඇති අතර එහි යන්ත්‍ර පහක් පමණ ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම යන්ත්‍රවලින් ගල් කැබලි කිරීමේදී පරිසරයට බොහෝ සෙයින් හානි සිදුවීම අරුමයක් නොවේ. දිනෙන් දින තම ගම්මානයට සිදුවන විනාශය ඉවසාගත නොහැකි වූ තැන ගම්වාසීන් තම දරු දැරියන්ද පෙරටු කර ගනිමින් මහමගට බැස්සා. ළමයි හරි පාසලට රැගෙන යන වෙලාවට අපිට පාරේ නැවතිලා බලාගෙන ඉන්නවා. ක්‍රෙෂර් එක එක පැත්තක පාරයිනේ, අනිත් පාරයිනේ ගල් බාලා තියෙනවා. පන්සලේ අපිට බෝධි පූජාවක්වත් වෙන කිසිම දෙයක් කරගන්න බෑ. හරිම ගෝසාවක්. තමන් විදින අපහසුතාව පිළිබඳ බලධාරීන් දැනුවත් කළ නමුත් ඒ සියල්ල බීරියලින්ට වීණා වැයීමක් පමණක් වී ඇති බවයි ඔවුන් පැවසුවේ. සාහිමයකට පත් වෙන්න පුළුවන් ප්‍රතිචාරයක් අපිට ලැබුණේ නැහැ. අපි මේ සැරේ ඉල්ලා හිටින්නේ මේ බලධාරින්වත් මේක අපිට ඉවත් කරලා දෙන්න කියලා. පහුගිය රජයෙන් අපි ඉල්ලීම් කරා. නමුත් ඒවට අපිට ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ගල් කැබලි කරන ස්ථානයේ උද්ඝෝෂණය පැවැත් වූ පිරිස පා ගමනින්ම දොළොස් භාගයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගියේ නැවත වරක් තම අවනඩුව පිළිබඳ ප්‍රාදේශීය ලේකම්වරියගේ අවධානය යොමු කිරීමටයි. ප්‍රාදේශීය ලේකම් පීකේ අමර්කෝන් මහත්මිය දුන් පොරොන්දුව විශ්වාස කළ පිරිස නැවතත් සිය නිවෙස් බලා ගියේ දෙසතියක් තුළ සහනයක් අවශ්‍ය බව පවසමින්. ඔබතුමී මේ ආයතනත් එක්ක කතා කරලා එතෙක් මේ ආයතන කරගෙන යන්න සාධාරණයක් කරන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. අපිට මොකද එයාලට වැඩ කරන්න බෑ. කෙසේ වෙතත් මෙම ගල් කැබලි කිරීමේ ස්ථානයේ පවත්වාගෙන යන පුද්ගලයා පවසන්නේ ජනතාව මේ ආකාරයෙන් විරුද්ධ වීම පිටුපස ඇත්තේ දේශපාලන පරිගැනීමක් බවයි. මෙම ගල් ව්‍යාපාර සඳහා මම ලක්ෂ 20ක නායකුත් තරම් තියෙනවා. මං හිතන්නේ බැංකුවක් ණයක් දෙන්න කිසිම සුදුසුකමක් නැතුව මගේ පරිගණක විශේෂයෙන් තමයි මේ උද්දෝෂණයත් මේ ගල් ව්‍යාපාර පටන් ගන්න බැරි වෙලා තියෙන්නේ. පරිසරය රැක ගැනීමේ අරමුණ ඇතිව මෙවන් ව්‍යාපාර කළ යුතු බව අද දෙරණ ව්‍යාපාරිකයන්ට සිහිපත් කරන්නේ අනාගත පරපුරටද මේ බිම අයිති විය යුතු නිසයි.